ඇසිදිසි මානෙන් ඔබට අයිබෝන් සූදායක රාත්‍රයක් ප්‍රාර්ථනා කරනවා. සුභවෙන්න මේ දවසේ කාලය ගෙවිලේ වුණාට තවම දවස නිමවෙන්න කල් තියෙන නිසා අපි එහෙම ප්‍රාර්ථනා කරමු. සුභ ප්‍රාර්ථනාවකින් වැඩසටහන ආරම්භ කරමු. භාරති මහත්මයා, අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාවත් වණකම්. භාරති මහත්මයා, අද කතාව මේ දැන් මෙහෙම අය මට මේ අද කතාව ගැන ඔබතුමා මට මේ කිව්වේ මේ බොහෝම ඔබතුමා වෙන කෙනෙක්ට නම් මේ දේව මෙහෙම අල්ලගන්න හම්බෙන්නේ නැහැ එහෙම කියලා තමයි ඔබතුමා මට මේ කිව්වේ කතාව. ඇත්තටම මං අහගෙන ඉඳපුවම මට තේරුණ කතාවත් බොහොම සියුම්ව විසඳාගත යුතු ප්‍රශ්නයක් තමයි මේ අද දවසේ කතාවේ රැඳිලා තියෙන්නේ. අනිත් එක ස්තතට මම කතාව කලින් ඔයාට නොකිව්වොත් ඔයාට මේක ගොනු කරගන්න බෑ. ඔව්, අනිත් එක භාරති මහත්තයා, මේ ඒත් එක්කම තව මට හිතට එන සිතුවිල්ලක් තමයි මේ සමාජයේ මේ වගේ අය කොච්චර තව ඇතිද, මොන වගේ අයද කියලා අපි බලමු. කතාව පැත්තට ගිහිල්ලා භාරති මහත්තයා, අවසානයේදී ඔබට අවසාන වෙනකන් කතාව අහගෙන හිටියොත් මේ වගේ කියන්නේ මොන වගේ පුද්ගලින්ද කියලා අපිට හොයාගන්න. ලොකු මහත්තයා, අනිත් මිනිස්සු දැනගන්න ඕනේද මේ කියන්නේ? ද මේ ළඟදී ගෑනු කෙනෙක් ඇවිල්ලා දරියකු වඩාගෙන මගේ කාර්ය අලේට ආවා. මං එහො මේ ඔතන මං කේන්දර බල බල ඉන්නවා. මොකද ඔයා මේ ඔතන කොකම් පාඩේ කියලා මාත්‍ය හම්බෙන්නේ මොනවද? මාව හම්බෙන්න තියෙන්නේ, මාව හම්බෙන්නේ නැහැ. එපමණටක් අරන් ඉන්න ඕනේ, නැතුව හම්බෙන්න බෑයි. මොකද්ද කියන්නේ? නෑ මාත්‍ය, මම පත්තිනි මෑණියන්ට භාර්යයක් වුණා, හිඟා කාලා දානියක් දෙන්න. නෑ ඉකින්ද කීකත් ඉල්ල ගන්නවා. මොකද මම ජනේලට කිට්ටු වෙන ජනේලේ කතා කරේ ඔෆිස් කැතුලට ආවේ නෑ. මොකද මම ජනේලට කිට්ටු වෙනවා තව ටික. බෝ එක බොරු කියාපන් ගිහිල්ලා කොල්ලෙ බෙදපු චීනුන්ට අපිට කියන්න එපා. පත්තිනි මෑන්යන දෙට දාන තමයි කිරියම්මලාගේ දානේ කියන්නේ. ඒ ඇරෙන්න දුගී මගේ යාතකාදීට දෙන්නේ නෑ දානවල. ඒක දෙන්නේ කිරියම්මලට දෙන දාන තමයි පත්තිනි මෑන්යන්ගේ දානේ. ඕක හිඟා කාල දෙන්නේ නෑ. ඕක හිඟා කාල දෙන්නේ තමන්ගේ ශක්ති ප්‍රමාණෙන් කිරියම්ම දෙන්නේ 3 දෙනෙට, 4 දෙනෙට, 5 දෙනෙට එහෙම දෙනවා. ඕක හිඟා කාල දෙන්නේ නෑ. තේරුණානේ? හිඟා කාල දාන දෙන්නේ කාටද? ඒක බාරයක්. දන්නේ? මම දන්නේ නෑ බර්ති මම. ආ, කතරගම දෙයියන්ට. කතරගම දෙයියන්ට පින් අනුමෝදන් කරන්න දුකී මගී යාතකා දෙන්න පිරිමින්ට ඒක දෙන්නේ ගැල්ට දෙන්නේ නැහැ. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දානයක් දෙනවා. දීලා ඒගොල්ලෝ ලව්වා කතරගම දෙයියන්ට පින් අනුමෝදන් කරනවා. ඒක දෙන්නේ සීලේ පිහිටපු පිරිමින්ට. කොවිඩින් වෙලා කියන්නම් විස්තර සහිත. පත්තිනි මෑන් ටික කාල දෙන්නේ නැහැ. බොය බොරුව කියපන් මෙන් චීනන් බොරුට. බුලම් පත්තිනි මෑණියන්ගේ නම සීකල් එල්ලුවා හැද මම්බට දෙන්නම් සල්ලි ටිකක්. හැබැයි ඔබට අහු වුණා, මේ බොරුවට අහු වුණා කියලා හිතන්න එපා. මතක තියාගෙන ආයි එන්න එපා මට අතට අහුවෙන්න. මෙහෙමත් ගෑනු අඹප යකෝ බොරු ලෝක. එහෙමත් ඉඟියක් අපි දෙමු. ආ ඒ අතර අපි කතාවක් කියමු. ආ මේ කතාවත් එහෙම එකක්. දක්ෂ වේදිකා නාට්‍ය නළුවෙක් හිටියාගෙනම හඳුන්. ඌ හැබැයිම දක්ෂයා. 2:50 ඌට තිග නාට්‍යවල රඟපාලා. තව ඒව මේව කරලා කීයක්වත් හම්බ කරගන්නවා ජීයපුන් මට්ටමේ. ඌ හොඳින් හිටියා දෙයියන්ගේ පිට අම්මාත් එක්ක. හැබැයි මේ නගකදී ඉඳන් ඒක එක සැරේට ලෙඩ වෙන්න පටන් ගත්තා. දොස්තරලාට පෙන්නනවා බේත් බිව්වම හොඳයි, ආයි ලෙඩ වෙනවා, ආයි බිව්වම නෑ, ආයි යකෝ මුත්ත මැරෙන්නෙත් නෑ, ඇද හිස් වෙන්නෙත් නෑ. ඔන්න ඔතින් තමයි අපි මේ කතාව පටන් ගන්න. ඔලූසන් ඉන්න බෑම්මේ, නිදාගෙන ඉන්නමයි හිතෙන්නේ. පොඩ්ඩක්වත් අඩුවක් නැද්ද මගේ පුතේ? ඔහෙ නෑ අම්මේ. අනේ මන් දන්නේ, අපි එහෙනම් වෙන දොස්තර කෙනෙක් ළඟට වච්චාමුද? අනේ මට බෑ අම්මේ, දොස්තර කියන්නේ මට කිසි ලෙඩක් නෑ කියලානේ. එහෙමයි කියලා ඉතින් උඹ විඳෝ විඳෝ ඉන්න පුළුවන්ද දරුවෝ? ඕන්න මේ මොන කරදරයක්ද කියලා මම ඇරිලා ගියා නම් එකක්. මොනවද ළමියෝ ඒ කියන කතා? මම වෙන මොනවද කරන්න දන්නේ? තාත්ත නැති ගෙදරට තාත්ත කෙනෙක්ුනේ උඹ පුතේ. උඹ නැති වුණොත් මටයි නංගිටයි කාගේ පිහිටක්ද කියහන්කෝ. නැගිටලා වැඩක් කරගන්න බැරි මගෙන් ඇති ඵලය මොකක්ද අම්මේ? අනේ එහෙම කියන්න එපා මගේ පුතේ. මම මෙහෙම ඉන්නවා කියන්නේ මම අම්මලටත් වදයක් නේ. අම්මා කෙනෙක්ට දරුවෙක් කවදාවත් වදයක් විදියට දැනෙන්නේ නැහැ පුතේ.
මට මෙහෙම ජීවත් වෙලා වැඩක් නෑ අම්මේ. හරි හරි. අපි ආපහුතේ සාත්වක්වත් කරමුද? ඕවා නිකන් තීරුමක් නැති බොරු වැඩ අම්මේ. දැන් කී දෙනෙක් ඇවිල්ලා බලි තොවිල් කරලා සල්ලි අරන් ගියාද? කෝ එකකින්වත් හරි ගියේ නෑනේ. අයියෝ. අපිට හරියන කෙනා තාම මුණ ගැහුනේ නැද්ද දන්නේ නෑනේ පුතේ. අම්මේ අයියා ගැඟ හොදන්න වතුර රත් කළා. යම පුතේ යම. අදත් දොස්තර කෙනෙක් ගාවට එක්ක යනවද? අයියා බෑ කියන්නේ. අම්මේ කල්පනා කළේ පාරති මහත්තයා ළඟටවත් තරන් යන්න කියලා. කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය අඩවිය කෙම්මුර අඩවිය ඇසදිසිමානේ නිහලෝකේ පිළිබඳව කතා කරන තැන මුලින් මතක් කරන්න ඕනේ මතක් කළ යුතු දේවල් කීපයක් මගේ අරුණේ ඉගෙනයි මතක් කරන්නේ. FM හිස්තැනක් වැඩසටහනේ නම සඳහන් කරන්න 99.2 SMS පණිවිඩයක් යොමු කරන්න මේ ශ්‍රී ආහාර යන්ත්‍රයේ ජයග්‍රහණය කරන විදිහයි ඔබට කිව්වේ. ඒත් එක්කම අපේ ෆේස්බුක් පිටු විවෘත වෙලා තියෙනවා ඔබ වෙනුවෙන් ඔබේ අදහස් යෝජනා චෝදනා එකට එකතු කරන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. භාරති මහත්තයා, අම්මා අන්තිමේටම මේ රෝසි කියලා කෙනෙකුත් මේ කතාව මැදට එනවා. අම්මා කියනවා මම මේ කල්පනා කරේ භාරති මහත්තයා ළඟටවත් අරන් යන්න කියලා. මේ බැරිම තැන භාරති මහත්තයා මේ දොස්තර මහත්තයලා වෙදකම් කරලා 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 බැරිම තැන හිම්බත් වුණු තැන තමයි මේ අම්මා මෙන්න මෙහෙම කරන්න යෝජනාවක් අරගෙන එන්නේ. හඳුන්ගේ අසනීපොල ඉවරයක් නැහැ. ප්‍රතිකාර ගැනීමේ ඉවරකුත් නැහැ. දොස්තරලා කියනවා රෝගයක් නැහැ කියලා. මොකද මහත් ඉෂෑම්මක් හැදෙනවා. ඒ සරේ හඳුන්ගේ අම්මා කල්පනා කරලා දන්න කියන දොස්තරලා කල්පනා කරනකොට මං ගැන ආරංචියට කවුද මං කිව්වේ? ඔබතුමා ගැන. එයාට පෙන්වන් නරකද මේක වෙන මොකක් හරි අංශකට ගිහිලත් දන්නේ නැහැ කියලා මාරංචිය වෙලා කතා කරලා ඕන් ආව හඳුනේ හඳුනිගේ අම්මයි මාව හොයාගෙන ඔය දෙන්නත් එක්ක තව ආව තර්මක ලාබාල පෙනුමක් තියෙන යුවතියක්. මං එක මේ හඳුගේ නංගිද කියලා. නෑ දෑ නංගිය කොයාගේම නංගිය කියලා මං හිතුවා. කෝ දෙමු බලන්ට මෙහාට ඔය බුලත් අත. එහෙමයි එහෙමයි. දැන් ගමු බලන්න තුන් දෙනාම කොළ තුනක්. හොඳයි ගන්න පුතේ ගන්න දුව. දැන් කියමු බලන්ට කාරණාව. මේ ඉන්නේ මගේ පුතා ගුරුන්නාන්සේ. මාස තුනක වෙලේ ඉඳන් දිගටම අසනීපෙන්. දෙමු බලන්න අසනීපකාරය ගැතේ තියෙන බුලත් කොලි. මෙන්න ගුරුන්නාන්සේ. තමුම්ම කියමු බලන්ට අසනීපි. මට නම් කිසිම දෝෂයක් පෙන්නුම් කරන්නේ නෑ ඔන්න. දොස්තරලා කියන්නේ තෝකමයි ගුරුන්නාන්සේ. මේ අපේ ගෙදර දෝෂයක් දු ගුරුන්නාන්සේ. ඉස්සෙල්ලාම අසනීපකාරයා කියමුකෝ තමන්ගේ අසනීපෙ. රෑ එළි වෙනකම් පොඩ්ඩක්වත් නිඳ යන්නේ නැයි ගුරුන්නාන්සේ. එක එක සද්ද ඇහෙනවා. මොන වගේ සද්දද? බාත්රූම් එකේ වතුර වැක්කිරෙනව ඇහෙනවා. බලද්දී මුකුත් නැහැ. බාත්රූම් එක තියෙන්නේ නිදන කාමරයේ ඇතුලේද? නෑ එළියේ. තව මොනවද ඇහෙන්නේ? කාමරේ දොරට තට්ටු කරනව ඇහෙනවා. ඒත් ඇරලා බැලුවම කවුරුවත් නැහැ. ගෑස් ලිප පත්තු කරන සද්දේ. ගිහින් බැලුවම කවුරුත් නැහැ. කුස්සියේ වලම්පිගන් එහා මෙහා කරන සද්දේ. හැඳි බිම වැටෙන සද්දේ. කවුරු හරි පාපිසේ කකුල් පිහදෙන සද්දේ. ඒ වගේ සද්ද තමයි. එච්චරද? තව සමහර වෙලාවට මම මොකක් හරි තිබ්බොත් ඒක එතන නැහැ. වෙන තැනක තිබිලා මට ඒක හම්බ වෙන්නේ. හැබැයි මට මන් තියපු තැන හොඳටම මතකයි. මන් දන්නේ නැහැ ඒක වෙන තැනකට කොහොම යනවද කියලා. හරි හරි. දැන් අම්මගේ අතේ තියෙන බුලට් කොලේ දෙමු බලන්න. මෙන්න. දැන් ඔය දරුවා අතේ තියෙන බුලට් කොලේ.
මේ දරුවගේ දත්තික ඔය හැටි දුමුරු ගැහෙන්න නොදී දත් දොස්තර කෙනෙකුට පෙන්වනා හොඳයි නෝන. කොහෙද ගුරුන් නාන්සේ පුතා සනීපෙන් ඉන්න කාලෙ කොච්චර එක්ක යන්න හැදුවද? කැමති නෑ. දත් දොස්තර කිව්වහම මෙයා හරියට මරන්න ගෙනියනවා වගේනේ. මේ දරුවගේ වයස කීයක් විතර ඇද්ද? මේ සඳුන්ට වඩා අවුරුදු 13ක් විතර බාලයි ගුරුන් නාන්සේ. මන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද? අනේ අහන්න ගුරුන් නාන්සේ. මේ ඉන්නේ සඳුන් මහත්තයාගේ හැබෑම නංගිද? ඒ කිව්වේ? ඒ කියන්නේ මං අහන්නේ මේ දරුවා තමුන්ගේ කුසේ ඉපදුනාද නැද්ද කියන එකයි. මම ඇත්ත මේ වෙනකොට දන්නවා. තමුන් ඇත්ත කිව්වොත් ගැටලුව ලියා ගන්න ලේසි. මං ඇත්ත කියන්නම් ගුරුන් නාන්සේ. කෙම්මුර අඩවිය. අඩවිය. කෙම්මුර අඩවිය. අඩවිය. කෙම්මුර අඩවිය හැසිරීමේ නිහාලෝකයේ පිළිබඳව කතා කරන තැන අද සඳුන්ගේ කතාවයි අපි කියමින් ඉන්නේ. සඳුන්ගේ නොනවතින හිසේ කැක්කුමට බෙහෙත් හොයාගෙන ආපු භාරතී මහත්තයා ප්‍රශ්න අහනවා සඳුන්ගෙන්. සඳුන් අම්මා සහ රෝසි තමයි ඉන්නේ මේ අවස්ථාවේදී. මේ භාරතී මහත්තයාට සැකයක් ඇවිල්ලා ප්‍රශ්න එකින් එක අහන්න පටන් ගන්නවා. අපි බලමු භාරතී මහත්තයා අම්මා කතාවක් කිව්වා කියලා කිව්වා ඔබතුමා. මෙහෙමයි නෙවුනේ, මං ඒ කෙල්ලගෙන් ප්‍රශ්න කරන්න ගත්තාම අම්මා මට කිව්වා, ඉන්න මහත්තයා මම ඔක්කොම මුලින්ම සහසුද්ධියෙන් කියන්නම්කෝ විස්තරේ. ඒක කවුරුවත් දන්නේ නැද්ද මම මේ කියන්නේ යන්නේ මහත්තයාට? එතකොට මහත්තයා යම් කිසි හේතුවක් නිසානේ ප්‍රශ්න කරන්න යන්නේ. ඒක තව ටික පැහැදිලිවි. මගේ පුතයි මායි පුතා ওই නාට්‍යවල වේදිකාව රඟපාලා තව තව පොඩි පොඩි එහෙම ව්‍යාපාර දෙක තුනක් තියෙනවා පොඩි ඒවා. ඉතින් ඒ වලින් හොයාගෙන අපි ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වුණා. එක දවසක් මායි මගේ පුතාට පොඩි කාර් එකක් තියෙනවා එයාගේ වැඩවලට පාසුවට ගිහිල්ලා ගමනක් ගිහිල්ලා එනකොට මෙන්න මේ කියන සිද්ධිය සිද්ධ වෙලා තියෙනවා. පුතා ඔය ඉස්සරහින් ටිකක් නවත්තන්නකෝ. ඇයම් මට අර ලොලු කඩේ ළඟට යන්න ඕන. ඇයම් මේ දැන් මාකට් එකේ මෙලෝල් ටිකක් ගන්න තිබුණා. ඒයි ඒ වගේ දෙලන්නේ මේ කෙලවලු දේවා මේ උදේම ඇඹිලි පිටේ පැත්තෙන් අරන් එන අලුත් තෙලවලු. හරි වෙනම් ගින් අරන් එන්න. පුල්මක කඳුළු බිඳුරනේ ඔබ ආදරේ කියා දුන්නේ ඒ වගේ තමයි. මේලයයි සඳයි හරියට ඒවයි මමයි. හීනයක් වගේ මගෙවිත පාරවයි. ඇයි මහත්තයා බත් එකක් ගන්න කීය කර දෙනවද? කෝයාගේ අම්මයි තාත්තයි. තාත්තා මැරිලා. අම්මා අසනීපේ. කෝ එයා කොහෙද ඉන්නේ? අද ආවේ නෑ මහත්තයා. අම්මයි මායි කන්නේ මම මේ ගෙනියන සල්ලි වලින් තමයි. එතකොට ඉස්කෝලේ යන්නේ නැද්ද? නෑ. මොකද ඔයාගේ නම? අම්මා ගියා ඒ ළඟ
එළවලු කඩෙන් එළවලු දෙක තුනක් ගේ. සඳුන් කාරකේ ඉන්නේ බාරති මහත්තයා. සඳුන් කාර ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නවා. පුතුකොට අවුරුදු 12ක 14ක උඩට කෙල්ලක් ඇවිල්ලා වීදුරට තට්ටු කළා. අනේ මහත්තයෝ පිටේට කීයක්වත් දෙන්න කිව්වා. සඳුන් වීදුරව පාත් කළා ඇහුවා. මොකද්ද ඔයා කියන්නේ කියලා. වානේ මගේ අම්මා සෙදීපේ ඉන්නේ. අම්මට බේත් ගන්න යන්න ඕන. මගේ අතේ සල්ලිත් නැහැ. මහත්තයෝ බුදු බවත්වේ කීයක්වත් දෙන්න කියලා. එතෙන්දි සඳුන් ඇහුව කොහෙද ඔයා ඉන්නේ? ඇයි ඔගොල්ලෝ මෙහෙම අතපාන්නේ? ඉස්කෝලේ යන්නේ නැද්ද? අනම්මනම් විස්තර ඇහුවා අම්මා එනකම්. ඒවටත් උත්තර දුනා. අම්මත් ආවා ඔය අතරතුර. කියන්නකෝ මොකද්ද ඔයාගේ නම? රෝසි. රෝසි ලස්සන නමක් නේ. ඔය දත් ටික මැදලා මූණ හෝදලා පිරිසිදුවට හිටියනම් ඔයත් රෝස මලක් වගේ තමයි. කවුද පුතා මේ? අම්මේ මේ දවල්ට බත් කන්න සල්ලි ඉල්ලනවා. අම්මා අසනීපෙන්ලු තාත්ත නෑලු. අම්මට මොනවද වෙලාද? හතිය. ඉතින් බෙහෙත් ගත්තද? බෙහෙත් ගන්න අපිට සල්ලි නෑ නෝනා. මේ නගින්න වාහනේට අපි ඔයාගේ අම්මව බෙහෙත් ටිකක් ගන්න ගෙනියමු. අනේ ඕනේ නෑ මහත්තයා. කමන්නේ කමන්නේ. අපිට ගිහින් තියෙන තැන පෙන්වන්නකො. නගින්න තරුව. ඕනේ නෑ. ඕනේ නෑ. අනේ නෝනා. හරි. අපිට දැන් පෙන්වන්නකෝ ඔය ගෙදරට යන පාර. මේ ඉස්සරහින් දකුණට. අපි වාගේ අම්මට බෙහෙත් අරන් දීලා ඔයාටයි අම්මටයි හොඳ හෝටලෙකින් කෑම එකක් අරන් දෙන්නම්කෝ දවල්ට කන්න. මෙයාට ඇඳුම් ටිකක් තරම් දුන්නා නම් හොඳයි නේද අම්ම? ආව්. ඒක හොඳයි පුතේ. ඒක හොඳයි. ඈ දරුවෝ. වැල් ඉස්කෝලේ යන්නේ නැද්ද? මාත් ඕකම ඇව්වම්. නෑ කියන්නේ? සමහර විට තාත්තගේ මරණයෙන් පස්සේ ඉස්කෝලේ ගමන නැවතින්නට පුතේ. නේද? මේ තාත්තා ඉන්න කාලේ රෝස් ඉස්කෝලේ ගියාද? නෑ. ඇයි? මං කවදාවත් ඉස්කෝලේ ගිහින් නෑ. දැන් ඔය දරුවගේ වයස කීයද? අන්නර සියඹල ගහ ළඟින් පහළ පාරටයි හරවන්න ඕනේ. ඔන්න එහෙනම් හැරෙමු. අර තියෙන්නේ මගේ ගේ. අර තට්ටු දෙකේ ලස්සන ගේ. ඔව්. යමුකෝ බලන්න එහෙනම්. සිදෙසි මානෙන් ඔබට කිමරඩවී දෙවනි පැය ආරම්භ වෙන්නේ මේ විදිහට. අද කියමින් ඉන්නේ සඳුන්ගේ කතාව. සඳුන්ගේ නොනවතින හිසේ ගැක්කුමට පිළිමක් විදිහට භාරතී මහත්තයා හොයාගෙන එනවා. ඊට පස්සේ එළි වුණ සිදුවීමක් තමයි මේ අද අපි කියන්න යන්නේ භාරතී මහත්තයා. දැන් භාරතී මහත්තයා, මේ සඳුනුයි අම්මයි බොහොම අනුකම්පා හිතිලා මේ දරුවට, මේ දරුවාගේ අම්මට බෙහෙතුත් අරන් දෙන්න, එහෙමත් නැත්නම් මේ දරුවාගේ ගෙදර බලන්න තමයි මේ යන්නේ. තට්ටු දෙකේ ලස්සන ගේක තමයි මෙයාලා ජීවත් වෙලා තියෙන්නේ. එහෙම තමයි අන්තිමේටම කියන්නේ. කෝ කවුරුවත් පේන්න නෑනේ. මේ බලන්න පුතා. ඇයි අම්මේ? මේ ගේට් එකේ එළියෙන් බදාලා වහලානි තියෙන්නේ. රෝසි මහත්තයා, ඔයා බොරු නේද කිව්වේ? නෑ මහත්තයා. ඉතින් එහෙනම් ඇයි මේ පිටින් ඉබ්බ දාලා තියෙන්නේ? අනික ඉතින් මේ වගේ ගෙදරක ඉන්නව නම් ඔයා මොකටද ගිහිලා කන්නේ? අපි ඇතුළට යයි කියලා තමයි
ඒගොල්ලු ඉබ්බදාලගිය. අපි කියන්නේ කවුද? මායි අම්මයි. එතකොට ඒගොල්ලෝ කියන්නේ කවුද? මේ ගෙදර මිනිස්සු. ඉතින් ළමයෝ, ඔයා කිව්වේ මේගේ ඕගොල්ලන්ගේ කියලානේ. ඔව්, ඒ දැන් මේකේ අයිතිකාරයෝ අපි නෙමෙයි මහත්තයා. මට නම් ඔයා කියන කිසි දෙයක් තේරෙන්නේ නැහැ රෝසි. මේ ගෙදර කලින් අපේ වුණාට දැන් අපේ නෙමෙයි මහත්තයා. රෝසි, නෝනා, එතකොට කෝයාගේ අසනීපෙන් ඉන්නවා කියපු අම්මා, එයත් දැන් මෙහෙ නෑ නෝනා. මෙහෙ නෑ කිව්වේ? ඇයි, අම්මා කොහෙ ගිහින්ද? මේ කියන කතාව හොඳට අහගෙන හිටහන්. කෙල්ල ගිහිල්ලා හයි ලෙවල් පාරෙන් හරවලා දබ්බලට දව සිද්දේ සිද්දේ චතන පොඩ්ඩක් නෝට් කරගන්න පුළුවන්. මොන ප්‍රදේශද කියලා? ඔව්, අතුරු පාරක ගිහිල්ලා තටු දෙකේ නිවසක් පෙන්නවා. පෙන්නලා මේකද තමයි අපි ඉන්නේ. ඉස්සර මේගේ අපේ, දැන් අපේ මේ දැන් වෙන කට්ටියක් ඉන්නේ. තාත්තා මනාලට පස්සේ අපිට බිමලාටත්තු කරන්න බැරි වුණා. ආ, ප්‍රශ්න හමුවේදී අපි ගිවික්කා. දුක් ගෙල්ලතරේ අපි සිදු පාටයි. ඔව්, දුක් ගැනවිල්ලක් තමයි කියන්නේ. ඕ, ඔන්න මහත්තයෝ පළවෙනි නයා තුඹහෙන් එළියට දැම්මා. කෙම්මුර අඩවිය. කිමරඩිය හැසදිසි වහනේ නිහාලෝකේ පිළිබඳව කතා කරන තැන අපි කිමින් කිමින් හොයාගෙන යන්නේ මේ සඳුන්ගේ ලෙඩේට මුල් වෙලා තියෙන දේ. ඔබට හිතෙන්න පුළුවන් මේ ඇයි සඳුන්ගේ ලෙඩේට මේ කතා කොහොමද එකතු වෙන්නේ, මේ කතා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඔබ මුලින්ම පටන් ගත්ත තැනට නැවතත් කතාව යනකොට මේකින් එක අපිට සහසම්බන්ධ කරගෙන කතාව සම්පූර්ණ කරගන්න පුළුවන්. පොඩ්ඩක් ඉවසලා ඉන්න. භාරති මහත්තයා, දැන් මේ රෝසි පෙන්නවා, අපි රෝසි කියලාම කියමුකු, ගෙයක් පෙන්නවා. මේගේ බොහොම තට්ටු දෙකක බොහොම ලස්සන ගෙයක් ඉබ්බදාලා තියෙන්නේ. නමුත් මේ ගෙදර යාලට අයිති නෑ කියලා තියෙනවා. මේ වෙනකොට රෝසි ඉන්නේ ගහක් යට කියලා කියනවා. හැබැයි දැන් අපිට එන්න ප්‍රශ්නේ තමයි අර අසනීපුන අම්මා කෝ කියන එක. සඳුන්ගේ අම්මා නම කෝ? ඔයගොල්ලන්ගේ අම්මා. දැන් අපි මේ බෙහෙත් තරම් දෙන්නත් එක්කනේ ආවේ. ඒකට න්‍යායයි. ඇයි දරුවෝ, ඔය දරුවගේ අම්ම කොහේ ගියද? කොහෙවත් ගියේ නෑ නෝන. කෝ එහෙනම් ඒ මනුස්සයා? අම්ම නැති වුණා. නැති වුණා කියන්නේ? අම්ම මැරුණා නෝන. තේරුණේ? ඉතින් ඒ ඔය දරුවා අපිට බොරු කිව්වේ? රෝසි, ඇත්තටම ඒව අපිට බොරු කිව්වේ? මං හැමෝටම කියන්නේ එහෙම තමයි මහත්තයා. හරි හරි හරි, අපි පස්සේ වැඩි විස්තර කතා කරමුකු පුතේ. ඔයාගේ වාහන ස්ටාර්ට් කරන්නකු පුතේ, යන්නකො. අයියෝ, මෙතන තව හිටියා කියලා පළක් නෑනේ. මේ ළමයට මොනවාරි කන්න ආරන් දෙලිමුකු. දැන් ඔය දරුවා නාඩයි ඉන්නකො. රෝසි, ඇත්තටම ඇයි අපිට බොරු කිව්වේ? තනියම ඉන්න කිව්වම මට කවුරු හරි කරදර කරයි කියලා බය නිසායි. මං අහන හැමෝටම කිව්වේ මං ඉන්නේ අම්ම එක්ක කියලා මහත්තයා. එතකොට අම්මා අසනීපෙන් කියලා කිව්වේ? මහත්තයා, අම්ම කෝ කියලා ඇහුවම කියන්න දෙයක් නැති නිසායි අසනීපෙන් කිව්වේ. එතකොට ඔය දරුව ඇයි අපිට බොරු කියක් පෙන්නුවේ අච්චර දුරක් අරන් ගිහින්? ඒ වගේ කේක ඉන්න මං හරි ආසයි නෝන. එතකොට ඇත්තටම ඔය දරුව කොහෙද ඉන්නේ? අර ගේ පෙන්නන්න යද්දි සියඹල ගහක් ළඟින් හරවන්න කියලා මං කිව්ව නෝනට මතකද? ඔව්, අර පාරයින තිබුණු ලොකු සියඹල ගහනේ.
ඒ ගහයට තමයි මම මෙච්චර කාලයක් හිටියේ. හරි හරි හරි. අද ඉඳන් ඔය දරුවට මං ඉන්න තැනක් දෙනවා. ඒ කොහෙද? අපේ ගෙදර. පුතාගේ අකමැත්තක් නැහැ නේද? පුතා පිටපලාත් වල ෂෝ වලට ගියාම මා තනියමනේ පුතේ ගෙදර ඉන්නේ. මගේ තනියටත් එක මේ දරුවා අපි ගාව හිටපු දැන් අපි නවත්ත ගමු. අම්ම නෑ. අම්මයි අසනීපෙන් මැරුණා. එතකොට මම තනිමින් වදන්න නම් මට වෙන වෙන කරදරෙන්න පුළුවා. ඒ නිසා මං ඒක කාටවත් තම මැරිච්ච බව කියන්නේ නෑ. මං ඉන්නේ මේ ගහක්යට. ඔන්න මාතය දෙවෙනි පාර හුබහින්න ආවා. මේ අවුරුදු 14ක 14 කෙල්ලිට අහිකුන්ට කෙට්ට වගේ ගහක් යට ඉන්න පුළුවන්. ඔන්න ඕවා මේ අපි වැඩ කරනකොට කෑවට කෑවයි බිවට බිවයිනේ ඔළුව කියන එක තියෙන්න ඕන. පැහැදිලිව. අපිට හම්බෙන දේවල් ගැන අපි හොඳ සැලකිල්ලෙන් පරිස්සමෙන් ඉන්න ඕන. ඕ මහා අරුම පුදුම දේවල් නෙමේ. සාමාන්‍යයෙන් ඇහැට පේනකොට දොරේ ඇඳේ මොකද අර අනිත්‍යකේ ඇඳේ මොකද කියලා වැටෙන්න ඕන මීටරකට. තව හොඳ කෑලි තියෙන ඉස්සරහට. කෙම්මොර අඩවිය. මුරඩවිය සිදි සිමානේ නිහලෝක පිළිබඳව කතා කරන්නේ අද අපි මේ සඳුන්ගේ හිසේ අමාරුව තමයි. ඇත්තටම භාරදී මහත්තයා මේ කතාව හොයාගෙන ඇද්දි මේක ඇත්තටම හිසේ අමාරුවක් තමයි. මේ ඇත්තටම හිස රදයක් තමයි. මේ සඳුන්ට වෙලා තියෙන කතාව අපි අහලා බලපුවම හරියට ඕන්න ඒ කතාව ඉතේරුවෙම්ම සඳුන්ගේ අම්මයි පිළිගත්තා. පිළිනන් අර කෙල්ලගේ නම ඇහුවම රෝසි කිව්වා. සහභාරති මහත්තයා හොඳ දෙයකට තමයි මේ මුල පුරන්න යන්නේ. අහිංසක අසරණ වෙච්ච මේ සඳුනී සඳුනිගේ අම්මයි අර කෙල්ලට කිව්වා අපේ ගෙදරියා දැන් මේ ගස් යට ඉන්න බෑනේ. මේ ගියේ දෑනේ වර යන්න අබ්බට ඉස්කෝලෙන් බෝ යවන්නම් ඔබට කන්න බොන්න දෙන්නම් අඳින්න දෙන්න වර යන්න මට කෙල්ලෙක් දෙතික බොබන් දරු කපට ගන්න කිව්වා. මේ කෙල්ලත් හාන් කිව්වා. අනේ ආපු අනුකම්පාව මත ගෙදර එක්කගෙන ගියා. අර මහා අනුකම්පාවයි තේරුණා නේද? හැබැයි අපි දන්නේ නැහැ ඉදිරියේදී ඔය අනුකම්පාව භූමිකම්පාව බවට පෙරලෙයිද කියලා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. මන් දන්නේ නැහැ. ඒක කිව්වොත් බල කතා රසය අඩු වෙනවා. නෝනා නෝනා. ඒ මන් දන්නේ නැහැ. මන් දරුවෝ ඔයාට කී පාරක් කිව්වද නෝනා නෝනා කියලා කියන්න එපා කියලා? අනේ සමාවෙන්න අම්මේ. අපි ඔයාව ගිනාවේ වැඩකාරකමට නෙමෙයිනේ. මන් දන්නවා. එහෙනම් ආයේ මට ඇහෙන්න නෝනා කියන මෙහෙම නෙවෙයි හොඳේ. මේ ගෙදර ඉන්නේ ඔයාගේ අම්මයි අයියයි. තේරුණාද? හරි හරි. දැන් ගිහින් බලන්න අයියා ලෑස්තිද කියලා. ඒක කියන්න තමයි මම මේ දුවගෙන ආවේ අම්මේ. මොකද්ද? අයියා තාම හොඳටම නිදිනේ. ආ? එහෙනම් අද ෂෝ එක කැන්සල් වෙලාද දන්නේ නැහැ. හැබැයි එහෙම කිව්වේ නම් නෑ. යමු බලන්න යමු. පුතා පුතා අයියම අද ෂෝ එකට යන්නේ නැද්ද පුතේ? නැගිටින්න. කවුද අම්මට කිව්වේ? මම න්යානේද කිව්වේ මං තාම නිදි කියලා. ෂෝ එක කැන්සල් අම්මේ. ඔය හිනාවෙන කැත තත් ටික කහම කහ පාටයි. කොච්චර හොඳ ඇඳුම් ඇඳලා නාලා ලස්සනට හිටියත් වැඩක් නෑ. දත් ටික නම් අජූතයි. අම්මේ මෙයාව දත් දොස්තර කෙනෙක් ගාවට එක්කන් ගිහිල්ලා දත් සුද්ධ කරා නම් හරි නේද? අනේ අයියේ මට බෑ. අනේ මට බෑ අම්මා. ඇයි මොකද? දත් දොස්තර ඔයාව කන්නේ නෑ.
ඔය කහ ගහිච්ච දත් ටික ක්ලීන් කරගන්නව විතරයි. අනේ උනාට මට බෑ. බැරි මොකද ඉන්නවකෝ මං හෙට එක්කන් යන්නේ. අනේ බලන්නකෝ අම්මේ අනේ මට බෑ. කෙමුරඩ වියස දිසිමානේ නහලෝකෙ පිළිබඳව කතා කරන තැන අපි අද සඳුන්ගේ කතාව තමයි හොයමින් යන්නේ. සඳුන්, රෝසි, අම්මා මේ අය මූලික කරගෙන තමයි අපි කතාව ඉස්සරහට යන්නේ. මේ අය ඔස්සේ තමයි අපි කතාව සම්පූර්ණ කරගන්න බලන්නේ. බාරති මහත්තයා, දැන් ඔන්න මේ ඔහොම තමයි රෝසි මේ පවුලට එකතු වෙන්නේ. කාත් කවුරුත් නැතුව ගහක් යට හිටපු රෝසි බොහොම හොඳට හිටිය අම්මා තාත්තා ඉන්නකොට, හැබැයි අම්මා අසනීප වෙනවා, තාත්තා මැරෙනවා, මියෑනවා. එතනින් පස්සේ රෝසිට අම්මත් නැති වෙනවා. රෝසි තමන්ගේ ගෙදර ගෙදරින් එළියට වැටෙනවා. ගහක් යට තමයි නිවහන වෙන්නේ. හිඟමන තමයි ජීවිකාව කරගන්නේ. කොහොමුණත් මේ වයස 13-14ක් විතර වයස ළමයාට හම්බෙනවා හොඳ පවුලක්, කරුණාවන්ත පවුලක්. ඒ සඳුන් සහ අම්මා මේ අය තමන්ගේ දරුවෙක් විදිහට තමයි හදාගන්නේ. බාරති මහත්තයා, එතනින් පස්සේ ඔබතුමා ක්‍රියාත්මක වෙනවා. මේක හපංගෝ, මේක හපංගෝ. ඕන්න දැන් මේ රෝසිට තැනක් හම්බුණා, අම්මා කෙනෙක් හම්බුණා, සහෝදරෙක් හම්බුණා, ඊට හේවණක් හම්බුණා, බඩට ආහාරයක් ලැබුණා. අර කිලුටු වැඩි මේවා රෙදි පෙරලිය හකුණා, හොඳ ගවුමක් හම්බුණා. දැන් ආඩ්‍ය ජීවිතයක් කෙල්ල ගත කරනවා. හරිනේ, ඉස්කෝලේ යන්නම් තාම උනන්දුනේ නැහැ. ද අවුරුදු 13-14ක් වම් ඉස්කෝලේ දාගන්න අපහසුයිනේ. වෙන අවශ්‍ය සුසු අධ්‍යාපනය දෙනවා මිසක. ඕම් මහත්තයෝ, ඔය ඔහොම ඉන්නකොට තමයි සඳුන්ට නරක ඉෂයමක් හැදෙන්න. සබය වෙනවා, බය වෙන්න ගත්තා. මේ නිසා බලිතොවිල් කරනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ රටේ ඉන්න යකුදුරු කොල්ලෝ ගෙනල්ලා තොයිල් පොයිල් බලි තොයිල් හුටම් පටන් අනම් මනම් මොකද දන්නවද? සෑත්ත රහන්න ගියහම දේවාල වලට සම්පූර්ණ කරලා දුන්නා. ඒ දේවාලේ කපු මෑණියෝ, ඒ දේවාලේ කපු අංගල් මොකද්ද කිව්වේ? භූතයෝ ගෙදරට ඇවිල්ලා භූතය එලවන්න ඕනේ. එලවන්න ඕන දුම්බල ගාලා ගෙට්ටු ගාවේ එකයි, උළුවස්ස ගාවේ එකයි, නිදා ගන්න කාමරේ එකයි, කුසියේ එකයි. ඉතින් නැටුව බලිතොයින් කිසි අඩුවක් උනේ නැහැ. බේත් ගන්න ගියාම මූට රෝගයක් නැහැ. ඊට පස්සේ තමයි ඔබතුමාව හම්බෙන්න එන්නේ. ඔය අන්නරම අපි කතා මුල්ට යා. ඔව්, සඳුනේ අම්මයි අර කෙල්ලයි. දැන් ඔබතුමා ප්‍රශ්න කරමින් තමයි හිටියේ. දැන් මම ප්‍රශ්න කරගෙන යනවා කෙල්ලගේ. ප්‍රශ්න අහන කොච්චරවත් විරිත්තන අහිංසක හිනාවක් දනි ඊගල. දැන් තමුන් මට ඇත්ත කියන්න ඕනේ. විරිත්තල හරියන්නේ නැහැ. කියමු බලන්න තමුන්ගේ හරි වයස. අනේ අම්මේ, මං හිතන්නේ 13-14ක් විතර ඇති. ඒ නෝන හිතන විදියනේ. මං අහන්නේ හරි වයස. මහත්තයා සනීප කරන්න ඕන නම් කට වහගෙන මට මෙයාගෙන් ප්‍රශ්න කරන්න දෙන්න. අනේ සමා වෙන්න ගුරුන්නාන්සේ. දැන් මගේ ඔළුව කැක්කුමයි නංගී අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා කියනවද? නංගී? ඒ ගුරුන්නාන්සේ, මේ දරුවට මොකක් හරි දෝෂයක් තියෙනවද? දෝෂයක්? නෝනගේ ගෙදර කිසිම දෝෂයක් නැහැ. ඔය හොර කට්ටණ්ඩි ඇවිත් පොරුවට තොইল කරලා නෝනගේ සල්ලි වලට විදලා ගිහින්. ඒ වගේම මේ මහත්තයාට කිසි අසනීපයක්වත් නැහැ. මොකක්? මං ආයෙත් අහන්නේ, කියමු බලන්න තමුන්ගේ හරි වයස. මේ 35ද, 38ද, 40ද? අනේ ගුරුනාසි, මේ තාම පොඩි කෙල්ලෙක් නේ. මේ 37යි. සමු මං කිව්වේ
මෙයා මේ ළමා පෙනුම තියෙන ශරීරය නොවැඩුණු තලත්තෑනි ගෑණියෙක්. මට මුලදිම තේරුණා මේක මේ යක්කු පෙරේතීන්ගේ වැඩක් නෙවෙයි කියලා. මේ සේරම මෙයාගේ වැඩ. ඒත් ඇයි මෙයා අපිට මෙහෙම කරන්නේ? අපි එයාට කළේ හොඳක් නේද? අපි ඒ ටික මෙයාගෙන්ම අහලා දැනගමු. කියනවා ඉතින්. මං ගොඩක් ආසාවෙන් එහි හිටියේ. මේගොල්ලෝ මට ගොඩක් හොඳට සැලකුවා. ඒත් මේ මහත්තයා සැරින් සැරේට මගේ දත් සුද්ධ කරන්න ඩොක්ටර් කෙනෙක් ළඟට මාව ගෙනියන්න හැදුවා. මං ඒකට කැමති නෑ. මං දන්නවා ඒකට හේතුව. දත් දොස්තර කෙනෙක් ළඟට ගිය ගමන් තමුන්ගේ වයස එළි වෙනවා. එහෙමනේ? ඔව්. එතකොට මට මෙහෙන් යන්න වෙයි කියලා මං බය වුණා. ඉතින් මං රෑට හැරගෙන සද්ද කරලා මහත්තයාගේ ඔළුව විකාර කළා. උදේ දෙන කිරි වීදුරුවට නිදි පෙත්තක් දාන හැමදාම දවල් වරුවට නිින්ද යන්න සැලැස්සුවා. ඒ ගෑණී කට්ට වෙට්ට පෙට්ට පිත්තල ගෑණියෙක් උනත් මම දන්නේ මේ භාරති කියන එක හඳ උලා කාපු එකෙක්. මට මම කපටිකන් නොකරට මම කපටිකන් දන්නවා. ඒ මේ ගෑනට බෑ මම තම්බන්න. මං ගොම් මේ ගාන්තාව වහමරින්ද තියාගන්න එපා. විසක් ඔගලන්ට වහ දෙන්න පුළුවන් කවලම් කරලා. වහමරින් මං යා ගෑණිගේ මේව කරන්න ඔගොල්ලෝ කැමැත්තක් කරන්න. අපි ඔය විදිහට කතාව අවසන් වෙනවා. අපිට කතාව රචනා කළ දුන්නේ මාලි මදනායක, හඬදායකත්වයේ ලබා දුන්න හඬනළු නිලියන්, ඉෂාර වික්‍රමසිංහ, නයන රඹුක්කනගේ තරුකි අමායා, නිමල් ජයසිංහ කියන හඬනළු නිලියන්. නිෂ්පාදනයේ ශානිකා තරංගණිගේ වගේම කසුන්නේ වික්‍රමසිංහගෙන් ඔබට කතාව කිව්ව මම ලහිරු ජයවර්ධන, මැදිරිය සිටින් අපට සහයෝගය ලබා දුන්න අබුබුදු චතුරංග, නිෂ්පාදන දික්ෂණය චරිත හසන්තකින්. සුවදායක සුවබර රාත්‍රියක්, සුබ සිහින පෙනෙන රාත්‍රියක් වේවා. ඒ ප්‍රාර්ථනය අපෙන් හමු වෙමු නැවතත් හෙට සුපුරුදු වේලාවට. කෙම්මුර අඩවිය.